ආයුෂ බොහෝ වේවා. ඔබට සුවය, සතුට, වාසනාව සපිරි සුබ උදෑසනක්, ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආරෝග්‍ය පරමලාභ අපි අහලා තියෙනවනේ නේද? අපේ ආගම තුල, බෞද්ධ ආගම තුල අපි අහලා තියෙන දෙයක්. ඉතින් දැන් මේ නිරෝගීකම ගැන කතා කරනකොට වර්තමානයේදී අපේ අතීතයට සාපේක්ෂව අපි දකිනවා සමහර වෙලාවට අපි අහලවත් නැති රෝගී තත්ත්වයන්. ඒත් එක්කම අපිට අදාහ ගන්න බැරි තරම් ඉතාමත් කුඩා වයස්වලදී පවා බොහෝ දෙනෙක්ට ඇති වෙනවා. ඉතින් ඇයි මේකට හේතුව? ඇයි මේ තරම් රෝගී තත්ත්වයන් වර්තමානයේදී වැඩි වෙලා තියෙන්නේ? සහ මේ දේවල් වලට ප්‍රතිකාර කිරීමේදී ගොඩක් වෙලාවට අපිට වරදින තරක් තියෙනවා. ඒ තමයි අපි මුලින්ම යන්නේ හැම දෙයකටම ප්‍රතිකාර ලබා ගන්න බටහිර වෛද්‍ය ක්‍රමයට. අපි එහි කිසිදු වරදක් මේ කියනව නොවේ. නමුත් ඒ වගේම ඉතාමත් වටිනා කියන අපේ පැරණන්ගෙන් අපිට උරුම වුණු වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. ආයුෂ පිළිබඳ විද්‍යාව, මේ ආයුර්වේදය. ඉතින් ආයුර්වේද ප්‍රතිකාරම තුළ ඉතාමත්ම හොඳ ප්‍රතිකාර මේ සඳහා හැම රෝගයක් සඳහාම තියෙනවා. ඉතින් ඒ නිසා ඇයි අපි මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අමතක කරලා දාන්නේ නේද? ඉතින් අපි ඔන්න අද දවසේදී වර්තමානයේදී බොහෝ දෙනෙක්ට තියෙන රෝගයක් කොහොමද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් සුව කරන්න කියලායි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසාවෙන් තමයි මේ ආයුර්වේද ප්‍රතිකාර ඔබ වෙත ගෙන එන්න මේ වැඩසටහනත් අපි අරන් ඉන්නේ ජයමග ටීවී තුලින්. ඉතින් අද දවසේ අපි හිතුවා වර්තමානයේදී වැඩි ප්‍රතිශතයක් අපිට දකින්න ලැබෙන බගන්දරා රෝගී තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ආරාධනා කරනවා ඔබට මේ පැය පුරාවටම පතික රැඳෙන්න කියලා. ඉතින් මේ කතා බහ වෙනුවෙන් අපි හද දවසේ අපි මැදිරියට කැඳවගත්තේ ආයුර්වේද වෛද්‍ය ඉෂාරා පුෂ්පමාලි වෛද්‍යතුමිය. අයිබෝන් සුබෝදසන. අයිබෝන්. හොඳයි. බගන්දරා රෝගී තත්ත්වය ගැන අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් කියලා මම කිව්වා මුලින්ම. ඉතින් අපි මුලින්ම වෛද්‍යතුමියගෙන් දැන කියා ගන්න කැමති බගන්දරා රෝගය කියන්නේ මොකක්ද? මොකක් සම්බන්ධයෙන් ඇති වෙන රෝගයක්ද මේ? ඔව්. මුලින්ම කියන්න ඕනේ බගන්දරා රෝග තත්ත්වය කියන්නේ ආයුර්වේදයේ මහා රෝග 8ක් නම් කරලා තියෙනවා. මේ මහා රෝග 8න් එක් රෝගී තත්ත්වයක්. මහා රෝග 8 යටතට දාලා තියෙන්නේ ඉතාමත් අපහසුවෙන් සුව කරන්න පුළුවන් කෘච්ඡ සාධ්‍ය සුව කිරීම පහසු නොවන රෝග. එතකොට මේ බගන්දරා කියන රෝගී තත්ත්වයත් අෂ්ට මහා රෝගයක් කියනකොටම තේරෙනවා ඇති මේක ඉතාමත් අපහසුවෙන් සුව කරන රෝග තත්ත්වයක් කියලා. බග කියන බග ප්‍රදේශයේ හටගන්නා වූ තුවාල, පිඩකා, බිබිලි මෙන්න මේ රෝග තත්ත්වය තමයි අපි බගන්දරා කියලා කියන්නේ. දැන් බලනවා බග ප්‍රදේශය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ මුද්ද මාර්ගය, යෝනි මාර්ගය සහ මුත්‍රා මාර්ගයේ අවට ප්‍රදේශයේ පිඩකා, කුඩා බිබිලි, සැරව බිබිලි වගේ හටගෙන මේ තුවාල බිබිලි ඔස්සේ ශරීරය තුළට තුවාල පැතිරී යන ඔඩු වන විශේෂයක්, ඔඩු තුවාල විශේෂයක් තමයි අපි මේ බගන්දරා රෝගය කියලා හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට මේ පිටතින් හටගන්නා කුඩා බිබිලක් වගේ අපිට පේනුණාට මේ පිඩකාව දිගේ, අර ඔඩු වනය දිගේ මේ තුවාලය බුද්ධ මාර්ගය දක්වා හෝ යෝනි මාර්ගය දක්වා වුණත් ගැඹුරට පැතිරිලා යන්න පුළුවන්. මෙන්න මෙවැනි ඉතා වේදනාකාරී, ඉතාමත් දුක්ෂාද්‍ය, කරදරකාරී, රෝගීන් මානසිකව වට්ටවන රෝගී තත්ත්වයක් තමයි අපි බගන්දරා රෝගය විදිහට හඳුන්වන්නේ. දැන් අපි නිතර අහලා තියෙන රෝගයක් නෙමේ අර්ෂස්. එතකොට ගොඩක් දෙනෙක් හිතනවා මේ අර්ෂස්මද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බගන්දරා කියලා හඳුන්වන්නේ කියලා. මේ දෙකම එකක්ද නැත්නම් රෝග වර්ග දෙකක්ද? නැහැ, බගන්දරා රෝග තත්ත්වය කියන්නේ වෙනම එකක්, අර්ෂස් කියන්නේ තවත් එකක්. අර්ෂස් කියන රෝගයත් ආයුර්වේදයේ අෂ්ටමහා රෝග වලින් තවත් එක රෝගයක්. ඒ කියන්නේ රෝග 8න් තවත් එකක්. එතකොට අර්ෂස් කියන්නේ ගුද මාර්ගයේ අවට තියෙන ගුද වලිවල පිහිටි නහරවල හටගන්නා ලේ ගැටිති. ඒ නහර ගැට විශේෂයක්. ඒක ඇතුලේ හටගන්න ඒ වගේ ලේ පිරීමත් එක්ක ඒ ගුද වලිවල හටගන්නා අර්ෂස් තත්ත්වය වෙනම රෝගී තත්ත්වයක්. බගන්දරා කියන එක වෙනම තත්ත්වයක්. අර්ෂස් රෝගයේදී තියෙන රෝග ලක්ෂණ වෙනස්, බගන්දරා රෝගයේදී තියෙන රෝග ලක්ෂණ වෙනස්. හොඳයි. ඉතින් අපි කතා බහ කරන්නේ බගන්දරා රෝගය පිළිබඳව. වර්තමානයේ ගොඩක් දෙනෙක්ට තිබෙන රෝගයක්. ඉතින් ඒ නිසාමයි අපි මේ මාතෘකාව පිළිබඳව අද දවසේදී කතා බහ කරන්න හිතුවේ. දැන් අරෝගයක් ගැන කතා කරනකොට ඊළඟට දැන් රෝගේ මොකක්ද කියලා දැන කියාගත්තට පස්සේ අපි ඊළඟට අත්‍යවශ්‍යම කාරණාව තමයි මොකක් නිසාද මේ රෝගය ඇති වෙන්නේ කියලා දැන කියා ගැනීම, මොකක්ද මේකට හේතු වෙන්නේ කියලා. ඒ නිසා වෛද්‍යතුමිනේ අපි ඊළඟට කියමු බගන්දරා රෝගය ඇති වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ, අපේ වැරදි රටාවන්මද මේ සඳහාත් බලපාන්නේ? ඔව්.
ආයුර්වේදයේ පොතපත අවුරුදු 4500ක් පැරණි පොත්පත්නේ. ඉතින් මේ හැම කරුණක්ම ආයුර්වේද පොත්පත්වල සඳහන් වෙලා තියෙන දේවල් මීට අවුරුදු 4500කට පෙර තියෙන අතීතයත් එක්ක මේ සම්මිශ්‍රණය වෙලා ආපු හේතු තමයි සඳහන් වෙන්නේ. නමුත් මම නූතන සමාජයටත් ගලපලා හේතු ටික කියන්නම්. පැරණි හේතුත් එක්කම දැන් පැරණි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා බුද්ධ මාර්ගයේ ආවට තැලීම් වලට නිතර ලක් වෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා ඔටුවන්ගේ පිටේ යෑම සහ අශ්වයන්ගේ පිටේ යෑම. මේ තත්ත්වය තියෙන අයට ඉතාමත් පහසුවෙන් හට ගන්නවා කියලා තියෙනවා. තව එකක් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ගුරුවරුන් වැඩිහිටියන් ඒ වගේම මේ අපි සැලකිය යුතු පිදිය යුත්තන්ට පුදන්නේ නැතුව එවැනි අයට නින්දා අපහාස කරන චරිත ඝාතනය කිරීම සඳහා කටයුතු කරන පුද්ගලයන්ට ඒ පෙර ආත්මවල කරපු ඒ අකුසල්වලට ඵල විපාකයක් විදිහට ඒ පව ගෙවා දැමීම සඳහා බුද්ධ මාර්ගයේ මෙවැනි කිසිම කෙනෙකුට රෝගය පෙන්වන්න බැරි වේදනාව විඳින ඉතාමත් අපහසුතාවයට පත්වෙන රෝග තත්ත්වයක් අර පෙර කරපු අකුසලයට පණිසන්දීමක් විදියට හටගන්නවා කියලා ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් මේ කරුණු දෙකම පැරණි පොතපතෙන් අරන් කිව්වේ. ඒතොර නූතනේ ගන්න පුළුවන් අපේ ආහාර විහරණ රටාව. උෂ්ණ කෑම බහුලයි. මිනිසු කන්නේම අපිට ශරීරයට අහිතකර විෂ දේවල්. ගොඩක්ම මද්‍යසාර භාවිතය වැඩි. මෙන්න මේ වගේ හේතු ආහාරවල හේතු. ඊළඟට සමහර ඖෂධ වර්ග හේතු වෙනවා. ඉතාමත් සැර ඖෂධ වර්ග ගැනීම තවත් එකක් තමයි ආහාර මාර්ගයේ බඩ වියලවීම. බුද්ධ මාර්ගයෙන් හරියට මල පහ පිට වෙන්නේ නැතිව අධික මලබද්ධ තත්ත්වයේ පවතින රෝගීන්ට මේ තත්ත්වය වැඩි. එතකොට මේ මලබද්ධයට ප්‍රධාන හේතු වෙන සමහරලාට ජලය නිසි ප්‍රමාණයක් පානය නොකිරීම, ආහාර නිසියාකාරව ලබා නොගැනීම, එතකොට තන්තු සහිත ආහාර පළතුරු එළවලු ආහාරයට නොගැනීම, මෙන්න මේ වගේ හේතු නිසා මලබද්ධය ඇති වුණොතින් ඒ මලබද්ධය නිසා ගුද මාර්ගයේ ඇතුලේ තුවාල හටගෙන ඒ තුවාල ඔස්සේ මේ ශ්‍රාවයන් ඇතුළට ගමන් කිරීම නිසා ඔඩුවන හටගෙන මේ බගන්ධරා තත්ත්වය හටගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. එතකොට නූතනේ ගත්තොතින් මේ මෝටර් බයිසිකල් පදින අයට බහුලව බලා ගන්න පුළුවන් තැලීම් වලට ලක් වෙන අයට ගුද මාර්ගය කියන්නේ තට්ටම් ප්‍රදේශයේ තැල්මවල් සමහර වෙලාවට අපිට රෝගීන් මුණ ගැහිලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවල් වගේ ක්‍රීඩාවල් වල යෙදෙන අයගේ බෝල බැට් වගේ පහර වැදීම ඊළඟට රියාන තුරු වලට ලක් වෙලා තැල්මවල් හට ගැනීම මෙන්න මේ වගේ හේතු නිසා තේ තට්ටම් ප්‍රදේශවල ඇතිවන තැල්මවල් හේතු වෙනොත් බගන්ධරා රෝගය හට ගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් මේ රෝගයට යම්කිසි වයස් සීමාවක් තියෙනවද? මේ වයස් සීමාවන් වල අයට වැඩිපුර වැළඳෙන්න පුළුවන් කියලා නැත්නම් එහෙම වයසක් නැද්ද ඕන කෙනෙක්ට වැළඳෙන්න? ඇත්තටම මේක මේ කුඩා දරුවන්ට වැළඳිලා තියෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි. බොහොම මේ නැති තරම්. නමුත් සාමාන්‍යයෙන් අවුරුදු 15 16 ඉඳලා වයස සීමාවක් නැතුව අවුරුදු 60 70 දක්වා වුණත් වයස පරාසයන් තුල කාන්තා පුරුෂ දෙපාර්ශවයටම කිසිම වෙනසක් නැතුව හටගන්න රෝග තත්ත්වයක් බවට දැන් බගන්ධරා රෝගය පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේකට විශේෂයෙන්ම තවත් බලපානවා ඇති මේ නූතනේ මිනිස්සු අඳින ඇඳුම් වර්ග. ගොඩාක් සිල්ක්, ගොඩාක් තද ඇඳුම්, කලිසමක් ඇඳද්දත් ගොඩාක් හිරට. එතකොට මේ තදවීමත් එක්ක ශාරීරික උෂ්ණත්වය ඉහළ යනවා, දාඩි එකතු වෙනවා. යම් සමහර වෙලාවට උදේ අඳින ඇඳුම් රෑ වෙනකන් ඇඳගෙන ඉන්නකොට විසබීජ එකතු වීමත් එක්ක ඒ විසබීජ පැතිරීමෙන් ඒ ආසාදන තත්ත්වයන් හටගෙන ඒවා තුලින් මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. එතකොට පුද්ගලික සනීප ආරක්ෂාව අඩු අයට නිරන්තරයෙන් මේ වගේ රෝග අපිට බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හොඳයි. දැන් රෝගය පිළිබඳ හඳුන්වා දීමේදී ඔබතුමී සඳහන් කළා මේක අධික වේදනාවක් ගෙන දෙන රෝගයක් කියලා. දැන්
ඒ හැරුණකොට දැන් මේ රෝගේ හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද? දැන් අධික වේදනාවක් මුලදීම හට ගන්නවද? එහෙම නැත්නම් රෝගේ උත්සන්න වුණාට පස්සේ ඒ වගේ වේදනාවක් ඇති වෙන්නේ? ගොඩක් වෙලාවට රෝගීන් ඇවිල්ලා කියන දෙයක් තමයි මේ ගුද මාර්ගයේ කිට්ටුව සැරව බිබිලක් ආවා. ඒක මේ ටික දවසකින් සැරව ටික පිට වුණාට පස්සේ හොඳ වුණා. ආයි මාසෙකින් දෙකකින් නැවත සැරව බිබිලක් මතු වෙනවා. හොඳ වෙනවා. අනේ ඩොක්ටර් මේ කිවරයක් නෑ. මේ සැරින් සැරේට එනවා. එතකොට රෝගියා දන්නේ නෑ මොකද්ද මේ රෝගය කියන එක. සමහර රෝගීන්ගේ මේක රෝගීන් කවුරු හරි එක්ක වෛද්‍යවරයෙක්ට යොමු වෙලා රෝගය හඳුනාගෙන අපි ළඟට යොමු වෙනවා. සමහර වෙලාවෙදී රෝගියා අධික වේදනාවකින් එන්නේ. ඒ කියන්නේ සැරව පිරීමත් එක්ක සැරව තියෙන තැන කොතනද එතන අධික වේදනාවක් තියෙනවා. ඒක තමයි අපේ ශරීරය හැදිලා තියෙන විදිය. එතකොට මේ අධික වේදනාවත් එක්ක රෝගියා අපි ගාවට යොමු වෙනවා. එක ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ මලබද්ධය. බඩ වේලවීමත් එක්ක හරියට මලපහ ශරීරයෙන් පිට වෙන්නේ නැතිවීමත් එක්ක අර ඇතුළතින් ඇතිවෙන තෙරපීම වැඩි වෙන්න රෝගියාට ගුද මාර්ගයවට තද වේදනාවක් දැවිල්ලක් එන්න පුළුවන්. එතකොට රෝගියා මේ එක එක ක්‍රමවේද වලින් එනවා වෛද්‍යවරයා හම් වෙන. එතකොට අපි හඳුනා ගන්න ඕනේ මේ මේ මෙතන පිටකාවක් තියෙනවා කිව්වොතින් ඒකට ආමේ ක්‍රීම් එක ගන්න මේ බෙහෙත බොන්න කියලා ඒක රෝගියාට දීලා යවුවොත් අපේ අතින් අපි රෝගියාට ඒ කරන ලොකු අසාධාරණයක්. ඒකට අපි දැනගන්න ඕනේ රෝගියා මෙහෙම රෝග ලක්ෂණයක් කියාගෙන අපි ළඟට එනවා නම් හරියට ඒ රෝගය මොකද්ද? මේක පිටකාවක්ද? මේක ඇතුළට පැතිරිලා ගියපු එකක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේකේ සැරව බිමිලක් විතරද කියලා හරියට රෝගය හඳුනගෙන රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දෙන්න. හොඳයි. දැන් අන්නේ ඒ ආකාරයට තමයි මුලින්ම බගන්ධරා රෝගය තමන්ට තියෙනවද කියලා තමන්ට හඳුනගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ වගේම මේ රෝගය තුලත් යම්කිසි විශේෂයන් තියෙනවද? ඒ කියන්නේ බගන්ධරා රෝගෙත් මෙහෙම විශේෂයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක උත්සන්න වුණාම තව විශේෂයක් අන්නේ වගේ රෝගයේ කොටස් මේ හතරක් තියෙනවා. ආයුර්වේදයට අනුව රෝගයේ කොටස් වෙනයි, බටහිර වේදකමට අනුව රෝගයේ කොටස් කරලා තියෙනවා වෙනස් ආකාරයකට. දැන් සමහර බගන්ධරා රෝගීන් ඉන්නවා එක් සැරව පිටකාවක් තුවාලයේ පිට මේ හමේ පිට ගුද මාර්ගය ආවට හමේ දැක ගන්න පුළුවන් එක් පිටකාවක්. සමහර අයගේ පිටකා කිහිපයක් තියෙනවා. එතකොට සවත් සමහර අය ඉන්නවා දැන් අපි මේ රෝගය හඳුනාගන්නේ ඇත්තටම මේක බගන්ධරාවක්ද කියලා බලන්න මේ ප්‍රෝබ් කරනවා කියලා අපේ ශල්‍ය උපකරණයක් තියෙනවා. මේ උපකරණය මේ තුවාලය තුලින් ඇතුළට යවනවා. මේ මාර්ගයක් දිගේ ඇතුළට මේක තුවාලය ඔඩු වනයක් වගේ ගමන් කරනවාද කියලා හඳුනගන්නේ. එතනින් තමයි අපි හඳුනගන්නේ මේක ඇත්තටම බගන්ධරාවක්ද එහෙම නැත්නම් මේක හැම එම ස්ථානයේ විතරක් තියෙන තුවාලයක්ද කියලා. එතකොට මේක අර මේ ප්‍රෝබ් එක ඒ ශලාකාව යොදාගෙන යනකොට මේ ශලාකාව මෙහෙම ගැඹුරට විහිදීගෙන ගිහිල්ලා සමහර බගන්ධරා තියෙනවා පිට බාහිර හමේ සිට බුද්ධ මාර්ගයේ දක්වාම ඕපන් දෙකයි. කියන්නේ මුඛ දෙකක් තියෙනවා. මේ මුඛයෙන් ගිහම එහා පැත්තේ මුඛයෙන් ශලාකාවට එළියට එන්න පුළුවන් බුද්ධ මාර්ගයේ තුලට. එතකොට සමහර රෝගීන්ගේ තියෙනවා පිටතට කිසිදු තුවාලයක් හෝ කැලලක් නැහැ. නමුත් එයාගේ බුද්ධ මාර්ගයේ තුලින් තුවාලය හටගෙන ඒක හැම පැත්තට පැතිරිලා තියෙනවා. එතකොට මෙහෙම මුඛ දෙකක් තියෙන තුවාල තියෙනවා. පිටතට එක මුඛයක් සහ එක මුඛයක් තියෙන තුවාල තියෙන බුලන් අනිත් එක ඇතුළතින් මුඛයක් තියෙනවා. පිටත හැමට මුඛයක් නැති මේ ආකාරයට තුවාල වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඒක අර ශලාකාව මගින් තමයි අපි හරියටම හඳුනාගන්නේ මේ රෝගියාට තියෙන්නේ කුමන තත්ත්වයක්ද කියලා. එතකොට සමහර රෝගීන්ගේ ඉන්නවා දැන් පෙනීරයක් වගේ මේ එක එක තැන් වලින් සිදුරු තියෙනවා. සමහර වෙලාවට මේක ශලාකාව ඇතුළට අපි කූර යොමු කරලා බලනකොට මේ තුවාලේ යන මාර්ගය එහා පැත්තෙන් එන තුවාලේ මාර්ගයයි මේ මාර්ගය ඇතුලේ හුඹසක් ඇතුලේ වගේ මේ තුවාල එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඉතාමත් අසාධ්‍යයි ඒ වගේ රෝග තත්ත්ව සුව කරන්න රෝගියා දැඩි වේදනාවකින් ඉන්නේ. මොකද එක තුවාලයක් නෙමෙයි ඇතුලේ දැන් තුඹසකින් ණයෙක් ඇතුළට ගියෝදින් ඒ ණයාට පුළුවන් තුඹස ඇතුලේ රවුමක් කැරකිලා එන්න ඒක ඇතුලේ විවිධ මාර්ග වේයන් හදලා තියෙනවා. දැන් මේකෙත් මේ තත්ත්වෙදිත් එහෙමයි තුඹසේ වගේ අර ශලාකාව මෙහෙම තැනින් තැනට යන්න පුළුවන් මට්ටමට රෝගියාගේ තැනින් ඇතුලේ සිදුරු දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ
ඉතාමත් වේදනාකාරී ඔඩුවන විශේෂයක් තමයි අපි බගන්ධරා රෝග තත්ත්වය කියලා හඳුන්වන්නේ. ඉතින් මේකේ තියෙන දුක්ඛිතම තත්ත්වය තමයි ගුදමාර්ගය කියන්නේ ආයුර්වේදයේ හැටියට මර්මස් ප්‍රධානම මර්මස්ථානයකින් එකක්. එතකොට මේ අධික වේදනාවක් ඇති කරන ස්ථානයක්. ඉතින් මේ වගේ තැනක තුවාලයක් තියෙනවා කියන්නේ ඒ රෝගියා ජීවිතේ ගෙනියන්නෙම අධික වේදනාවකින්. හේතුව ඔයාට වාඩි වෙලා ඉන්නත් බෑ, හිටගෙන ඉන්නත් බෑ, ඇවිදින්නත් බෑ, ඇඳුමක් අඳින්නත් බෑ. ඉතින් එතකොට මල පහ කරන්නත් බෑ. එතකොට ඒ රෝගියා පුදුමාකාර වේදනාවක් සහ මානසික පීඩාවකට ලක් කරන රෝග තත්ත්වයක් තමයි බගන්ධරා කියලා කියන්නේ. ඉතාමත් වේදනාකාරී රෝග තත්ත්වයක්. ඉතින් කොහොමද මේ රෝගය සුව කරන්නේ? විශේෂයෙන්ම ආයුර්වේද ප්‍රතිකාරමය තුළ මේ සඳහා ඉතාමත් හොඳ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඉතින් කොහොමද මේ ප්‍රතිකාරවලට ඔබ යොමු වෙන්නේ කියන දේවල් පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඒ වගේම තවත් බොහෝ දේවල් තියෙනවා අපිට මේ රෝගය ගැන කතා කරන්න. මොන වගේ ආහාර පානද අපි මේ සඳහා ලබා ගන්න ඕනේ, කොහොමද අපි මේකෙන් වැළකෙන්නේ? ඉතින් මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි ඊට කලින් පොඩ්ඩක් කියමු, දැන් රෝගයේ මුල් අවස්ථාවේදීම හඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ඔබතුමේ සඳහන් කළ අර මුලින්ම ගුදමාර්ගයේ බිබිලි හට ගන්නවා කියලා, සහ ඒ අරුණම මොන වගේ දේවල් වලින්ද අපිට රෝගී මුල් අවස්ථාවේදී හඳුර ගන්න පුළුවන්? මුලම අවස්ථාවේදී රෝගියාගේ අධික මලබද්ධතාවයට නිසි ප්‍රතිකාර ගන්නවා නම් රෝගියා යොමු වෙන්නේ නැහැනේ. ප්‍රතිකාරේ මලබද්ධතාවයක් තිබුණත් රෝගියා වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්නේ නැහැ. ඒවා ඒ දේවල් එච්චර ගණන් ගන්නෙ නැහැ මුල් අවස්ථාවල. දැන් පිඩකාවක් බිබිලක් මුලින් උදමාර්ගයේ කිට්ටුව තිබුණත් ඒ ලැජ්ජාශීලී ගතිය, තව කෙනෙකුට මෙතන පෙන්වන්න තියෙන අකමැතිතාවය, එක්කෝ පවුල කෙනෙකුටවත් කියන්නේ නැති මෙහෙම එක්කෝ නොසලකා හැරි, මේ වගේ හේතු හින්දා මේක පැතිරෙනකම්ම රෝගියා මේ යන්නේ නැහැ වෛද්‍යවරයෙක් හමු වෙන්නවත් වෙනත් ප්‍රතිකාර ක්‍රමයකටවත්. එතකොට දැන් මේ මලබද්ධයේ තියෙන මුල් අවධියේදී ප්‍රතිකාර ලබා ගත්තොත් පුළුවන්ද මේකේ? ඔව්, දැන් මේකේ මලබද්ධයේදී ප්‍රධානම හේතුව. එතකොට මලබද්ධය එන්න නොනොදී අපි හැමදාම කියනවා ඕනම් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දවසකට වතුර ලීටර් 3කට වඩා වැඩි ප්‍රමාණයක් පානය කරන්න. දැන් ඕක නිකන් අපි වතුර කියන්නේ අපිට එහෙම වියදමක් දීලා අපි බොන දෙයක් නෙමෙයිනේ. දැන් ඉතාමත් පහසුවෙන් ඉතින් මිනිස්සු හරි කම්මැලි, වතුර ටික බොන්නත් ඒක තිබ්බහාවොත් හදිසියෙන් බොනවා මිසක් මේක ඌමනාවෙන් වතුර ටික බොන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රධානම හේතුව. ඊළඟට කෑම කන්න ගියාම පලාකොළ ටිකක් කන්න හරි කම්මැලි. ඊළඟට හොඳ මේ පාම් පිටි බහුල, ඊළඟට කාබෝහයිඩ්‍රේට් තමයි වැඩිපුර කෑම වේලට එකතු කරගන්නේ. ඉතින් මේ දේවල් නිසා තමයි මේ මලබද්ධ තත්ත්වය එන්න එන්න වැඩි වෙලා තියෙන. ඉතින් මුලදීම මලබද්ධයට නිසි ප්‍රතිකාර ගන්නවා නම් මේ බගන්ධරා වගේ රෝග තත්ත්වයකට මේක ව්‍යාප්ත වෙන එක වැළකෙනවා. අපි හැම වෙලාවෙම රෝගීන්ට උපදෙස් දෙන්නේ ඒ නිසා ගන්න ආහාරයේ සමතුලිතභාවය තියාගන්න කියන එක. කියන්නේ පලාකොළ, ඊට පස්සේ එතනින් ගියාම නැවුම් පළතුරු එළවලු, මේ දේවල් ආහාරයට එකතු කරගන්න. උෂ්ණ විදාහිර උෂ්ණ ඔය අච්චාරු වගේ සැර කෑම නිතර කෑමට ගන්න එක නවත්තන්න. ඊළඟට පිරිමි අයට අපි කියනවා මද්‍යසාර ඉතාමත් හොඳ නෑ, මේ මද්‍යසාර වලින් වැළකින්න. ඉතින් මේ උපදෙස් අපි ලබා දෙන්නේ රෝගීන්ට මේවා නුසුදුසු නිසා. ඉතින් මේ උපදෙස් හරියට පිළිපදිනවා නම් මුල අවස්ථාවේදීම මේ වගේ රෝග එන එක වළක්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ආයුර්වේදයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්වස්ථ පරායනය, අනිත් එක තමයි ආතුර පරායනය. දැන් මේ ස්වස්ථ පරායනය කියන කොටස අපිට දීලම තියෙන්නේ නිරෝගී පුද්ගලයාගේ නිරෝගී භාවය කොහොමද තහවුරු කරගන්නේ, නිරෝගී භාවය දිගටම තියාගන්න අපි කොහොමද සමාජය දැනුවත් කරන්න ඕනේ කියන කොටස අපිට ලොකුවටම උගන්වන කොටසක්. එතකොට මේ ස්වස්ථ පරායනය කියන එකේදී තමයි මේ දේවල් වැදගත්. ගන්න ඕනේ ආහාර මොනවද, අපි කොහොමද හැසිරෙන්න ඕනේ, මේ දේවල් අපි සමාජය දැනුවත් කරනවා. නමුත් මිනිස්සු මේ දේවල් අහනවා හරි අඩුයි. ඊළඟට අනෙත් කොටස තමයි ආතුර පරායනය. ආතුර පරායනයේදී කියන්නේ රෝගිය හැදුණු කෙනාට ඕනම ලෙඩක් හැදුනට පස්සේ කොහොමද ඒ ලෙඩා ඒ ලෙඩෙන් සුවපත් කරන්නේ. ඉතින් මේ දෙකෙන් ඉතාම වැදගත් එකනේ ස්වස්ථ පරායනය. නිරෝගීකම තියාගන්න අපි හැමෝටම පුළුවන්නේ. ඉතින් මේ පැත්තට රෝගීන් යොමු වෙනවා නම් ඇත්තටම අපේ සමාජේ රෝගීන් වීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි. අපි හරි ක්‍රමවේද හරියට භාවිතා කරනවා නම් සමාජයේ මේ වෙනකොට තියෙන ඔය බහුල ලෙඩවල් ගොඩකට තමන්ගේ අතේමයි ප්‍රතිකාරය. දැන් දියවැඩියා උදාහරණයකට ගන්නකො, දැන් දියවැඩියාව තියෙන රෝගියෙකුට
බෙහෙත් බොන්න ගත්තාම එයා මැරෙනකම්ම මේ බෙහෙත් ටික බොන්න ඕනේ. නමුත් දැන් අපි කියනවා නම් ඔයා මේක ආහාර රටාව වෙනස් කරන්න, මේ දේවල් නුසුදුසු දේවල් වලින් ඈත් වෙන්න, මේ මානසික මට්ටම මේ ආකාරයට තියාගන්න. එතකොට වෛද්‍යවරයා දෙන උපදේශ නිසි ආකාරයට පිළිපදිනවා නම් ඒ රෝගියාට පුළුවන් ඒ ඇවැත්ම පැවැත්ම හරියට තියෙනවා නම් ඖෂධ ඕනේ නෑනේ. ඖෂධයකට යන්න ඕනේ රෝගියා. එයාට ඒ දේවල් හරියට පාලනයකට ගෙනියන්න බැරි තැන. ඉතින් ඖෂධවලට රෝගියෙක් යොමු වෙනවට වැඩිය මම නම් දකින්නේ රෝගියා ඖෂධවලින් වෙන් වෙලා තමන් ගන්න ආහාර පාන වලින් ඇවතුම් පැවතුම් වලින් නිරෝගීභාවය තියාගන්න එක. ඉතින් මේ බගන්දරා කියන රෝගයත් එතනම තමයි, තමන්ගේ ඇවතුම් පැවතුම් වලම තමයි හේතුව. මොකද මට මේ ළඟදී රෝගියෙක් හමු වුණා, බගන්දරා රෝගියෙක්, වයින් බෝතලයක් බීලා අවුරුදු 5ක් පරණ. එතකොට ඒ රෝගියාට කිසිම ලක්ෂණයක් මුකුත් කලින් තිබිලා නෑ. ඒ වයින් බෝතලේ බීලා දවස් 5ක් 6ක් යනකොට ගුදමාර්ගයෙන් කිට්ටුව බිබිලක් ඇවිල්ලා රෝගියා මංගාවට ඇවිල්ලා කිව්වා මෙහෙම සැරව තියෙනවා කියලා. පරීක්ෂා කරලා බලනකොට ඒක හරිම අවාසනාවන්ත විදියට අර මේ ශලාකාව ගුදමාර්ගයේ තුලට යනකම්ම ගමන් කරා. එතකොට අපිට සිද්ධ වුණා ප්‍රතිකාර කරන්න රෝගියාට ගුදමාර්ගයේ සිට එළියට දක්වාම තුවාලය සුව වෙන ආකාරයට ප්‍රතිකාරය යොදන්න. මාස කිහිපයක් ප්‍රතිකාර කළා තමයි ඒ රෝගියා සුවපත් කරන්න උනේ. ඒ මිනිස්සයා තේරුම් ගත්තා මේ කරේ වැරදි වැඩක්. එයාම කියනවා මම ඩොක්ටර් මේ වයින් බෝතලේ නිසා තමයි මට මේ ටික වුණේ, මං ආයි කවදාවත් මේ වැඩේ කරන්නේ නැහැ. ඉතින් අර ඒක ඊට කලින් හිතුවනා නේද? එයා ලෙඩ වෙන්න කලින් හිතුවා නම් මේ වයින් බෝතලේ හින්දා මට මේ වගේ ලෙඩක් එන්න පුළුවන් කියලා. එහෙම වුණා නම් ඒක වෙන්නේ නැහැ. මොකද අවුරුදු 5ක් පරණයි කියන්නේ ඒකේ මධ්‍යසාර ප්‍රතිශතය ගොඩක් වැඩිපුර තියෙන්නේ නැති. එතකොට තමයි මේ රෝගියාට ඒක දරා ගන්න බැරි මට්ටමට මේ වගේ රෝගී තත්ත්වයක් මතුනේ. ඉතින් සියලු පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි ආහාර වේලක්, ඒත් එක්කම මත්ද්‍රව්‍ය වලින් මත්පැන් වලින් තොර වුණු ජීවිතයක් අපි හැම කෙනෙක්ටම අනිවාර්යෙන් වටන කියන කාරණාවක් මේ බගන්දරා රෝගය පිළිබඳව කතා බහ කිරීමේදී පමණක් නොවේ, හැම රෝගයකටම හැම රෝගයකින්ම මිදෙන්න අනිවාර්යෙන් අපි අපේ ජීවිතය තුළ ළඟා කරගත යුතු හොඳ පුරුදු තමයි අන්න ඒ දේවල්. ඉතින් අපි කතා කරන්නේ අද බගන්දරා රෝගය පිළිබඳව. රෝගේ රෝග ලක්ෂණ ගැන අපි කතා බහ කළා, මොන වගේ හේතු නිසාද ඇති වෙන්නේ කියලා කතා කළා. අපි ඊළඟට ප්‍රතිකාරවලට යොමු වීමේදී දැන් සාමාන්‍යයෙන් අපි දැන් පසුගිය සතියකදී අපි මත්ස්‍යභාවය පිළිබඳවත් වෛද්‍යතුමියත් එක්ක කතා කළා. අපි එතනදිත් කියපු දෙයක් තමයි ගොඩාක් දෙනෙක් මුලින්ම බටහිර වෛද්‍ය විද්‍යාවට යොමු වෙලා ප්‍රතිකාර කරලා සමහරලාට බැරි මුණ තැන තමයි ආයුර්වේදය හොයාගෙන එන්නේ. එතකොට දැන් මේ බගන්දරා රෝගී තත්ත්වයත් සමහර වෙලාවට බොහෝ දෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ආයුර්වේදයට එන්නේ පස්සේ වෙන්න පුළුවන්, මුලින් බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු වෙලා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි චුට්ටක් සඳහන් කරමු මෙහිදී. දැන් බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා වෙනස් වුණු ප්‍රතිකර්ම මොන හරි තියෙනවද බගන්දරා රෝගය සුව කරන ආයුර්වේදය තුළදී? මම මෙතෙන්දි පැහැදිලිවම කියන්න ඕනේ මේ ශල්‍ය තන්ත්‍රය කියන එක කොහොමද ලෝකෙට ආවේ කියලා. ශල්‍ය තන්ත්‍රය කියන්නේ මේ ශල්‍ය තන්ත්‍රයේ නිර්මාතෘ තමයි මේ අපේ සුශ්‍රුත ආචාර්යතුමා. එතකොට සුශ්‍රුත ආචාර්යතුමාගේ ශල්‍ය තන්ත්‍රය කියන පොත අරගෙන තමයි නූතන බටහිර වේදකමේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව බිහි වුණේ. එතකොට ඒක ආයුර්වේදයේ මුල් කොටසක්. එතකොට මේ බගන්දරා කියන රෝගී තත්වේදීත් අපේ ප්‍රතිකාර දීලා තියෙනවා. ශල්‍ය ප්‍රතිකාර, පරාශල්‍ය ප්‍රතිකාර සහ ඖෂධීය ප්‍රතිකාර කියලා. එතකොට බටහිර වේදකමේදී වෙන්නේ මේ බගන්දරා රෝගියේදී ඒ තුවාලය පාදලා එතන පොඩි කැපුමක් යොදලා තුවාලය ගැඹුරට තියෙන ඒ ගැඹුරු දක්වාම කපලා රෝගියාගේ තුවාලය සුද්ධ කරලා ඇතුලෙන් විස බීජ හරණය කරලා නැවතත් මහලා තුවාලය සුවපත් කරලා ගෙදර එවනවා. එතකොට වෙන්නේ අර තුවාලය ඇතුලෙන් වැහුවත් යම් කිසි පොඩි විස බීජ අංශුවක් තුවාලය ඇතුලේ රැඳුණත් ඇති. නැවතත් දැන් මෙතන මේ තව වෙනසකුත් තියෙනවානේ. බටහිර වෙදකමේදී අපේ තියෙන ප්‍රධාන දෙයක් තමයි නිදාන පරිවර්ජනය කියන එක. අපේ වෙදකමේ මොන රෝගයේද හැම රෝගයකටම චිකිත්සා සූත්‍රයක් දීලා තියෙනවා මෙන්න මේ ක්‍රමයටයි ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඒ හැම චිකිත්සා සූත්‍රයකම මුලින්ම කියනවා නිදාන පරිවර්ජනය කරන්න කියලා. ඒ කියන්නේ නැවතත් මේ රෝගය ඇති වෙන්න පුළුවන් හේතු වලින් වැළකීලා ඉන්න රෝගියාට උපදෙස් දෙන්න කියන එක අපිට චිකිත්සා සූත්‍රයෙන් උගන්වනවා.
දැන් බටහිර වේදකමේදී ඔය නිදාන පරිවර්ජනය කරන්න කියන කෑල්ල නැහැනේ ශල්‍ය කර්මය කරා රෝගියා ගෙදර යවුවා. එතකොට වෙන්නේ රෝගියා ගෙදර එනවා නැවතත් අර නුසුදුසු කෑම බීම ඉඳුන් හිටුන් ඒ ක්‍රම අනුගමනය කරනවා. එතකොට නැවතත් අර තුවාල වලින් අර විදියටම සැරව නිෂ්පාදනය වෙමින් තුවාලය ඔඩු වීමක් දැක ගන්න පුළුවන්. දැන් අපේ ප්‍රතිකාර පද්ධතිය පටන් ගන්නකොටම රෝගියාට තරයේ උපදෙස් දෙනවා මෙන්න 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 මේ දේවල් හොඳ නැහැ ඔයා මේ දේවල් වලින් වළකින්න. එතකොට අපි ශල්‍ය ප්‍රතිකාර අපේ තියෙනවා. ඒ කියන්නේ බටහිර වේදකමේ වගේම මේකේ පොඩි කැපුමක් යොදලා තුවාලය පාදනවා. අපේ තව වෙනසක් තමයි තුවාලේ මැහුමක් යෙදීමක් සිදු කරන්නේ නැහැ බගන්දරා තුවාලව. මැහුම් යෙදීමේදී වෙන්න පුළුවන් අර ඇතුළත සැරව සෛල පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තිබුණොත් නැවතත් එතනින් අර ඔඩුවනේ හටගන්න. ඒස අපේ වෙන්නේ මේ තුවාලය ඕපන් විවෘත තුවාලයක් විදියට තමයි සුව වෙන්න ඉඩ දෙන්නේ. අනිත් එක තමයි උඩින් බෙහෙත් දාලා තුවාලය සුව කරන්නේ නැහැ. අපි අභ්‍යන්තරයේ සිට තුවාලය සුව වෙලා එන විදිහට තමයි ප්‍රතිකාරය යොදන්නේ. ඊළඟ ක්‍රමය තමයි පරාශල්‍ය ප්‍රතිකාර ක්‍රමය. මේ පරාශල්‍ය කිව්වම අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් ආයුර්වේදයේ අලුත් දෙයක් නෙවෙයි. අහලා ඇති ශාර සූත්‍ර නිර්මාණය කරනවා කියලා දෙයක්. මේ ශාර කියන්නේ අපේ ආයුර්වේදයටම විශේෂ වෙච්ච අනන්‍ය වෙච්ච ඉතාමත්ම වටිනා ඖෂධ ක්‍රමයක්. සමහර ඖෂධ වර්ග තියෙනවා. උදාහරණයක් විදිහට ඔය අපා මාර්ගය කියන්නේ මේ කරල් හැබෝ, ඊළඟට කදලී කියන්නේ අලු කෙසෙල්, ඊළඟට මේ කෑල, මේ වගේ ඖෂධ පුළුස්සලා. මේ ක්‍රියාදාමය බොහොම සරලව කියන්න පුළුවන් වුණාට ලොකු සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට මේ ඖෂධ ලොකු භාජනවල දාලා පුළුස්සලා ඒ එන අලු ටික ඒ අලුවල බර වගේ 6 ගුණයක් වතුරේ දිය කරලා ඊළඟට ඒ වතුර පැය 24ක් පෙඟෙන්න තියලා එතනින් ගියාම ඒක 21 වාරයක් පෙරලා ඒ අලු ඉවත් කරලා අර ජලයේ දිය වෙලා තියෙන සියුම් අංශු ටික සහිත ජලයේ ප්‍රමාණය අරගෙන ඒක නැවතත් රත් කරමින් අර භාජනයේ ගෑවෙන ශාර. ඒක තමයි අපි ශාර නිර්මාණය. ඉතින් තාමත් අමාරු ක්‍රියාවලියක්. මේ ශාර නිර්මාණය කළා, මේවා නූල් වල ආලේපණය කළා. අපි ශාර නූල් කියලා නූල් වර්ගයක් හදනවා. එතකොට මේ ශාරවල ක්‍රියාකාරීත්වය තමයි ඒ තුවාලවල හානිකර පටක විනාශ කරනවා. තුවාලයේ ආසන්නයේ තියෙන සැරව ශෛල සහිතේ හානිකර පටක විනාශ කරනවා. ඊළඟට එයාට පුළුවන් එතනින් එහාට තියෙන හොඳ පටක විනාශ වීම වළක්වන්නත්. ඊළඟට නැවතත් රෝපණය කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳ ශෛල තුවාල රෝපණය කරවන්නත් පුළුවන්. එතකොට දැන් මේ තුවාල මුඛයක් විතරයිනේ එළියට විවෘත වෙලා තියෙන්නේ, ඇතුළට තියෙනවා තුවාලේ. එතකොට මේ ඇතුළට අපි විඳිනවා අපේ ඔඩු තෙල් වර්ග, හොඳ දේශීය තෛල වර්ග තියෙනවා තුවාල සුව කරන. එතකොට මේ ශාර අඩංගු නූල් වර්ග අපි සකස ගන්නවා. එතකොට මේ තුවාල සුද්ධ කරන්න අපිට පුළුවන් තුවාල සුද්ධ කරන බෙහෙත් වර්ග දාලා අපිට අර උඩින් තියෙන විවෘත තුවාලයක් සුද්ධ කරනවා වගේ සුද්ධ කරන්න බෑනේ. නමුත් අපේ ඖෂධවල ඖෂධීය තෙල් මගින් අපිට පුළුවන් ඒ ඇතුලේ තියෙන තුවාල සුපිරිසිදු කිරීම කරන්න. ඊට පස්සේ අපි අර ශාර නූල් යොදලා ඒ තුවාල බන්ධන යෙදීමක් කරනවා. මේ බන්ධනවලදී වෙන්නේ තුවාලේ අර මේ කෙළවරේ සිට එහා පැත්තේ කෙළවර දක්වා නූල් අරගෙන උද මාර්ගයෙන් එළියට අරගෙන එළියෙන් බන්ධන යෙදීමක් කරනවා. මේ ආකාරයට බන්ධන වරින් වර බුරුල් කර නැවත තද කරමින් ගැට ගස ගස තුවාලේ සුව වෙනකන්. මේ නූල අපි ලිහන්නේ නැහැ. එතකොට නැවතත් නූල අලුත් කිරීමක් කරනවා, නැවත ගැට ගන්නවා. එතකොට වෙන්නේ අර තුවාලය මේ ඇතුලේ සිට ක්‍රමයෙන් සුව වෙවි මේ නූල යම්කිසි අවස්ථාවක හැමෙන් එළියට මතු වෙනවා. ඒ දවස දක්වා අපි මේක ගැට ගසමින් එනවා. එතකොට අර ඇතුලේ තුවාලේ සම්පූර්ණ සුව වෙමින් තමයි නූල එළියට පනින දවස එන්නේ. එහෙම වෙනකොට නැවතත් ඇතුළතින් තුවාලේ මතුවීමක් වෙන්නේ නැහැ. නමුත් රෝගියාට තරයේ උපදෙස් දෙනවා උෂ්ණ විදාහී රළු කෑම වලින් ආරක්ෂා වෙන්න, රළු බීම වර්ග වලින් ආරක්ෂා වෙන්න. එතකොට ගැස්සෙන තැළෙන වාහනවල, විශේෂයෙන්ම මෝටර් සයිකලේ වගේ තැළෙන වාහනවල යන්න එපා කියලා ඒ වගේ උපදෙස් දීලා අපි රෝගියාව සුවපත් කරනවා.
මෙතෙන්දි අපි ලේ පිරිසිදු කරන ඖෂධ වර්ග නිරන්තරයෙන්ම රෝගියාට අභ්‍යන්තර ඖෂධ විදියටත් පාවිච්චි කරනවා. ඉතින් මේ කෂාය, ගුලි, කල්ක චූර්ණ මේ වගේ අපේ තියෙන ඖෂධ පද්ධතියක් මේ ඖෂධ යොදාගෙන අපිට පුළුවන් මේ තුවාල ඉතින් නිට්ටාවටම සුවපත් කරන්න. ඉතින් අර දුක්ෂ සාධ්‍ය කිව්වේ ආයුර්වේද මහා රෝග අටෙන් එකක් කිව්වේ මේක සුවපත් කළත් රෝගියාගේ අපත්‍ය ආහාර විහරණ ඖෂධ නිසා ඕනෑම වෙලාවක නැවත ශරීරයේ මතුවෙන්න පුළුවන්. ඒ නිසා රෝගීන් පරිස්සම් වෙලා හරියට ප්‍රතිකාර ටික කරගත්තොත් මේක සුවපත් කරගෙන සතුටින් ඉන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම දැන් බගන්දර රෝගය කියන්නේ ඔබට වැටහෙන්නේ නැති තමන්ගේ හික්මීමත් එක්ක අනිවාර්යෙන්ම සුව වෙන දෙයක්. ඉතින් ඒ නිසා ප්‍රතිකර්ම පමණක් ලබාගෙන ඉන්නේහාට ඔබ ඔබේ ජීවිතය ගැන විශේෂයෙන්ම ඔබේ ආහාර රටාවන් ගැන හිතන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ උන්න. වෛද්‍යතුමියත් කිව්වා අනිවාර්යෙන්ම ආහාර රටාව කියන්නේ මේ සඳහා බගන්දර රෝගෙන් සුව වෙන මූලිකම දෙයක්. ඒත් එක්කම ආයුර්වේද ප්‍රතිකර්මය තුළ ඉතාමත් විශේෂ වුණු මේ රෝග සඳහාම වෙන් වුණු විශේෂ ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් එතුමිය පැහැදිලි කළා. ඉතින් අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ මේ කතා බහට ආයුර්වේද වෛද්‍ය ඉෂාරා පුෂ්පමාලි වෛද්‍යතුමිය. ඉතින් එතුමියත් එක්ක අපි බගන්දරා කියන රෝගී තත්ත්වය පිළිබඳවයි කතා කරන්නේ. ඉතින් බගන්දරා ගැන කතා කරද්දී ඇය සඳහන් කළා මේක ඉතාමත්ම වේදනාකාරී රෝගී තත්ත්වයක්. ඒත් එක්කම සුව කරන්නත් ටිකක් අපහසු රෝගී තත්ත්වයක්. ඉතින් ඒ නිසා ඕනෑම රෝගයක් හටගත්තට පස්සේ සුව කරනවටත් වඩා වටින කාරණාවක් වෙන්නේ රෝගයකින් වැළකීලා ඉන්න එක. ඉතින් කොහොමද අපි මේ රෝගයෙන් වැළකී සිටින්නේ සඳහා අපි ගත යුතු හොඳ ආහාර පාන මොනවද කියලා අපි ඊළඟට කතා බහ කරන්න සූදානම්. හොඳයි වෛද්‍යතුමිය, දැන් තනින් තනදී ඔබ කතා බහ තුළදී කිව්වා මේ රෝගෙන් වළකින්න අපි මොනවද කළ යුත්තේ කියලා. ඊට අමතරව අපිට තවත් කරන්න පුළුවන් දේවල් තියෙනවද මේ බගන්දරා රෝගෙන් වළකින්න? ඔව්, ගොඩක් අය දන්නේ නැහැ උෂ්ණ කෑම මොනවද, විදාහි රූක්ෂ කෑම මොනවද කියලා. දැන් පැරණි අම්මලා දන්නා ගෙවල් වල උෂ්ණ කෑම මොනවද කියලා. නමුත් අපේ දැන් අලුත් සමාජයට එනකොට උෂ්ණ කෑමක් කිව්වහම ඒක දන්නේ නැහැ. මේක අපි දන්න අයගෙන් හරි අහලා දැනගන්න ඕනේ. මේ 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 රෝගයේදී උෂ්ණ විදාහි කෑමත් එක්ක වෙන්නේ ශරීරයේ ලේ පිත රත් වීමත් එක්ක මේ රක්තය දූෂණය වෙලා මේ දූෂිත රක්තය මගින් තමයි මේ තුවාල ඔස්සේ සමහර වෙලාවල් වල අපි දැකලා තියෙනවා රෝගීන්ගේ ගුද මාර්ගයෙන් එන්නේ මලපහනේ, මුත්‍රා මාර්ගයෙන් එන මුත්‍රා. මේ අර්ශ මේ බගන්දරා තුවාලත් එක්ක සමහර රෝගීන්ගේ අර පිටින් තියෙන මුඛයන් වලින් මල මාර්ගයෙන් එන මලපහ පිටතට ගලායමක් තියෙනවා. සමහර අවස්ථාවල මුත්‍රා මාර්ගයෙන් එන මුත්‍රා පිටතට ගලායමක් තියෙනවා. සමහර අවස්ථාවල සැරව ගලනවා, එක එක දියර වර්ග ගලාගෙන එනවා. ඉතින් මේ රෝගීන් ඉතාමත් ඒ රෝගීන් ළඟ ගඳයි හරිම මේ තමන්ට තමන් පිළිකුල් වෙන අප්‍රිය සහගත රෝගී තත්ත්වයක්. ඉතින් අර ලේ පිරිසිදු වෙන්න නිරන්තරයෙන් දැන් හොඳම පානයක් තමයි අපේ මිනිස්සු මොනවද උදේ හවස බොන්නේ, වේල වරද්දන්නේ නැතුව උදේ 10ට තේ එකක් බොනවා, හවස 4ට තේ එකක්. ඒක පිටිකිරි එක නේද? ඉතින් දැන් අපි මේක දැන් අපේ පැරණි සමාජයේ ඕක තිබුණේ නැහනේ. අපේ පැරණි සමාජයේ මිනිස්සු උදේට බිව්වේ වැඩට යන්න කලින් වෙනිවැල් ගැට එකක්, උත්තමල්ලි එකක්, රණවරා, ඉරමුසු, බෙලිමල් මේ වගේ අපේ ස්වභාවික පාන. මේ 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 පුංචි රටේ අපේ රටේ ඕනෑතරම් තියෙනවනේ කැලෑවල් වල ස්වභාවික පාන වර්ග. ඉතින් මේ ඉරමුසු ටිකක් තම්බන ගෙදරක්, නෙල්ලි රසකින්ද ටිකක් තම්බලා බොන ගෙදරක් බොහෝම කලාතුරකින් ඇති. නමුත් බහුතරයක් ගෙදරක දන්නෙත් නෑ, බොන්නෙත් නෑ, දරුවන්ට දෙන්නෙත් නෑ. ඉතින් මේ රෝගේ බගන්දරා රෝගියෙකුට ඉතාමත් හොඳයි තේ එක වෙනුවට ඉරමුසු ටිකක් කුඩු කරලා බෝතලයකට දාලා තියාගෙන ඒකෙන් තේ හැන්දක් තේකොළ වෙනුවට පාවිච්චි කරලා හදලා බොන්න පුළුවන් නම්, එහෙම නැත්නම් නෙල්ලි රසකින්ද ටිකක් තම්බලා බොන්න පුළුවන් නම්, ඊළඟට වෙනිවැල් ගැට කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න පුළුවන් නම් මේ දේවල් වලින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා, ලේ පිරිසිදු වෙනවා. එතකොට ලේවල තියෙන අර පිත් ගතිය, දූෂිත ගතිය නැති වුණහම රෝගියාගේ තුවාල ඉබේම සුව වෙලා යනවා. ඊළඟට උෂ්ණ කෑම නැවත නැවත අරගෙන ශරීරයේ දෝෂ කෝපය වැඩි කරගන්නේ නැතුව ඒක සමතුලිත කරගන්න පුළුවන් නම්, දැන් දෙවුල් කිරි ටිකක් බොන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම බොන්න ආසයි නම් ඒක උෂ්ණයිනේ, අපිට පුළුවන් ඒකට පොල් කිරි ටිකක් එකතු කරලා මේක හදාගන්න. එතකොට අරකේ උෂ්ණ ගතිය නැති වෙලා ගිහින්
ඊළඟට සමහර කෑම දැන් අපි කන්න මේපා කියනවා හරක් මාස් ඌරු මාස් මේ වගේ දේවල් හරිම උෂ්ණ කෑම. ඒ දේවල් අපි ගන්න මේපා කියනවා මොකද ඒ වගේ උෂ්ණ ගතිය නැති කරන්න දෙන්න දෙයක් නැති තරම්. එතකොට මේ උෂ්ණ කෑම තමයි විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට නුසුදුසු. කාන්තා පාර්ශවයට නම් ওই මද්‍රව්‍ය පැත්ත ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් පිරිමියයිට කාන්තාවන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ උපත් පාලනය කරන පෙති වර්ග. හෝමෝන් පෙති වර්ග ඒවත් උෂ්ණයි. ඒ පෙති වර්ග ගන්න අයටත් මේ වගේ ශරීරයේ උෂ්ණ ගතිය ගොඩක් වැඩි හෝමෝන් වල හෝමෝන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මේ වගේ හෝමෝන් වලින් ශරීර උෂ්ණත්වය වැඩි වෙනවනේ. එතකොට ශරීරයේ දාහී ගුණය වැඩි. ඒකත් එක්ක මේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ආහාර රටාව තමයි අපේ මෙවැනි රෝගවලට හොඳම ප්‍රතිකාරය අපේ හොඳ ආහාර රටාවක් ලබා ගන්න. ඉතින් මම කලිනුත් සඳහන් කළා පෙර භවයන් වල ගුරුවරුන්ට බැනපු ඒ වගේ දෙමව්පියොන්ට අපහාස කරපු මේ වගේ දේවල් වල ඵල විපාක වෙන්න පුළුවන් කියලා. ඉතින් අපිට පුළුවන් මේ සංසාරේ මේ වගේ කරපු අකුසලයක් තියෙනවා නම් මේ අකුසලයේ ගෙවිලා යන්න මේ සංසාරේ පුළුවන් තරම් අපි පින් දහම් කුසල් කටයුතු දම් පින් දීම් ඊළඟට මෛත්‍රී වැඩීමයි. තාමත් හොඳ දෙයක් ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා මෙත් වඩන්න මෙවැනි රෝගීන්ට කියලා තියෙන්නේ කේන්ති ගන්න එක පාලනය කරගන්න පුළුවන් තරම් මදුරුවෙකුට මැස්සෙකුට පවා මෛත්‍රී කරන්න කියන එක. ඒක ඉතාමත්ම හොඳ ඔසුවක්. ඒක අපි දෙන බෙහෙතකින් ලබන ගුණයට වඩා හොඳම ගුණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ආහාරවලින් විශේෂයෙන්ම සැමන් කියන්නේ හොඳම නැති දෙයක්. ඊළඟට ඉස්සෝ දැල්ලෝ අඹ අච්චාරු අන්නාසි විනාකිරි බලමාළු තක්කාලි රටදෙල් කිරියල මඤ්ඤොක්ක පළතුරු ගත්තාම අන්නාසි කාමරංකා එතනින් ගියාම රඹුටන් ලොවි දූරියන් මැංගුස් මේ වගේ උෂ්ණ පළතුරු වලින් වැලකිලා ඉන්න පුළුවන්. ඇඟ නිවෙන සිසිල් කරන කැඳ වර්ග ගොඩක් හොඳයි. කොළ කැඳ ಜಾති ඊළඟට සව්හාල් කැඳ කිතුල් පිටි කැඳ මේ අපේ ඇඟ නිවෙන දේවල් අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව රෝගීන් දවසකට වතුර ලීටර 3කට වැඩිය ප්‍රමාණයක් පානය කරන්න පුළුවන්. එලකිරි කියන්නේ හොඳ බීමක් ඇඟ නිවෙන සිසිල් කරන්න. නමුත් තුවාල වලින් සැරව ගලන අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී එලකිරි පානය කිරීම මගින් තුවාලයේ සැරව ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සැරව සහිත තුවාල තියෙන රෝගීන් එලකිරි පානය කිරීමෙන් වැළකෙන්න. සැරව රහිත අවස්ථාවේදී එලකිරි පානය කිරීම කිසිම ගැටලුවක් නැහැ. මීකිරි මුදවන කිරිවල උෂ්ණ ගතිය තියෙන්නේ නිසා අපි තුවාල මේ සහිත රෝගීන්ට මුදවන ලද කිරි භාවිතා කරන්න එපා කියලා උපදෙස් දෙනවා. ඉතින් අනිත් සාමාන්‍ය විදියට ওই ජෙලි වර්ග එහෙම ගැටලුවක් නැහැ. ඇඟ නිවෙන දේවල් පුළුවන් තරම් ආහාරයට එකතු කරගැනීමෙන් සහ ඒක විධිමත් වෙන්න ඕනේ. අපි ආහාරයක් ගන්න ඕනේ අපිට එතන කුසගින්නක් තියෙනවා නන්නේ. ඉතින් ගින්න නැති තැනට අපි ආහාර වරින් වර එකතු කිරීමෙන් වෙන්නේ ඒ ශරීරය තුල ආමයක් ඇති වෙනවා. ඒ කියන්නේ ආහාරය දිරවන්න ශක්තිය ඇඟේ නැති වෙලා යනවා. එතකොට අපේ කුසගින්නට ප්‍රමාණවත් ආහාරයක් අපේ අය අතරේ බහුලව තියෙන්නේ තුන් වේල කන්න ඕන නම් කන්න ඕනේ. ඒකේ කුසගින්න තියෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. ඊළඟට කන්න ගියහම තමන්ගේ ප්‍රමාණය ඉක්මවා පිඟානේ ප්‍රමාණය ඉක්මවා තමන් කෑම ආහාරයට ගන්නවා. සමහර වෙලාවට බඩගින්න නැහැ. අනිත් කෙනාගේ පෙරැත්තේ මත ආහාර ගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ශරීරයේ ආමය ජනිත වෙනවා. ආමය කියන්නේ විෂක්. අර ලේ කෝප වෙලා දෝෂ වෙලා තියෙන මිනිස්යාගේ ශරීරය තුළ නැවතත් ආම විෂක් ජනිත වුණාම වෙන්නේ ඒ ලෙඩයි මේ ලෙඩයි ඔක්කොම එකතු වෙලා මේ තුවාල ඔඩුවන ශරීරයේ පැතිරීම වැඩි වෙනවා. සුව කිරීම අපහසු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ රෝග තියෙන අය තුන් වේල කෑම කන්න ප්‍රමාණවත් තරම පමණක්. ඊට අමතරව වරින් වර නැවත නැවත ආහාර ගැනීම කෑපිට කෑම දිරවන්න කලින් ආහාර ගැනීම වගේ දේවල් වලින් වැළකෙන්න ඕනේ. පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න ඕනේ. මෛත්‍රී කරන්න ඕනේ. කේන්ති ගන්න හොඳ නැහැ. අපි උපදෙස් දෙනවා අඩුම තරමේ මේ ලෙඩ තියෙන වෙලාවට තමන්ගේ ලේ කෝප කරන චිත්‍රපටියක්වත් පොතක්වත් බලන්න එපා. චිත්‍රපටියක් බලන්න එපා. එතකොට ඒ දේවල් වලින් පවා
අපේ මනසේ සංසුන්භාවය නැති වෙනවා නම් ඒකත් මේ රෝග නැවත උත්සන්න වීම සඳහා හේතුවක් වෙනවා. අපි දැකපු දෙයක් තමයි මෙවැනි රෝගයකින් පීඩා විඳින මිනිස්සෙක් ඉතාම වේදනාවත් එක්ක එයා ඉන්නේ හරි කේන්තියෙන්. එතකොට අර ඇවිත් කතා කරනකොට විහිළු කරනකොට hina වෙනකොට එයා එතකොට අපි දැනගන්න ඕනේ gedara අනිත් අය මේක බෝ වෙන ලෙඩක් නෙවෙයි මෙයා කොන් කරන්නත් හොඳ නැහැ. අනිත් එක තමයි මේ මිනිස්යාගේ මානසික මට්ටම තේරුම් අරගෙන එයාට පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. එහෙම නැතුව එයාව තවත් පීඩාවට ලක් කරනවා නම් රෝගියා සුව වීම ඉතාමත් අපහසුයි. දැන් ඔඩුවණේකට තෙල් විදින්න උනත් දැන් මේ රෝගියා බලන්නකො මූණ පාන තත්ත්වය දැන් මේ තුවාලේ තියෙන තැන තව කෙනෙකුට පෙන්වන්නත් බෑ. ඒතර ලැජ්ජාවයි. හැමෝම මේ අපි මේ හොඳ සංස්කෘතියක් හොඳ පරිසරයක් තුළ හැදිච්ච මිනිස්සුනේ. එතකොට මේ ගුදමාර්ගයේ අවට හටගත්තු තුවාල වෛද්‍යවරයෙකුටවත් පෙන්වන්න කැමති නෑ. දැන් ගෙදරදි තුවාලයක් හැදුනා නම් විශේෂයෙන්ම කසාද බැඳලා නැති දරුවෙක් කියලා හිතන්නකෝ. එතකොට එයා අම්මට තාත්තට මේ තුවාලෙ පෙන්වන්න ඕනේ. එක්ක වෛද්‍යවරයාට පෙන්වන්න ඕනේ. එතකොට මේ තත්වය මත ඒගොල්ලෝ හරියට මානසිකව වැටෙනවා. මේ තුවාලෙ හොඳ කරගන්නත් ඕනේ. මේක තව කෙනෙකුට පෙන්වන්නත් බෑ. ඉතින් මේ වගේ ගැටලුත් එක්කනේ මේ 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 ඉස්සරහට යන්නේ. එතකොට පවුලේ අනිත් අය දැනගන්න ඕනේ මෙයාට පුළුවන් තරම් අපි මේ තුවාලේ හොඳ වෙනකන් මේ මේ මිනිස්යාගේ හිතේ කේන්තියක් ඇති නොවෙන්න, දුකක් ඇති නොවෙන්න, කලකිරීමක් ඇති නොවෙන්න උදව් කරන්න. මොකද අපි දැකලා තියෙනවා මේ බගන්ධරා රෝගය නිසා සියදිවි හානි කරගත්තු ජීවිත ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ මේ තරම්ම පීඩා විඳින රෝග තත්ත්වයක් නිසා. ඉතින් අපි හැමෝම වෛද්‍යවරුන් විදිහට අපිත් ගෙවල් වල ඉන්න අනිත් අයත් සමාජය අනිත් අයත් මෙවැනි රෝගීන්ට උදව් කරන්න ඕනේ. කොන් කරන්නේ නැතුව එයාලව නොසලකා හරින්නේ නැතුව පුළුවන් තරම්. දැන් සමහර වෙලාවට අපි ළඟට එන රෝගියාට වාඩි වෙන්න බෑ. වාඩි වෙන්න කිව්වම දැන් අපි මුල්ම අවස්ථාවේ දන්නේ නැහැනේ රෝගියා මොකටද ප්‍රතිකාර ගන්නාවේ කියලා. වාඩි වෙන්න කිව්වම නෝනා වාඩි වෙන්න බෑ කියනවා. එතකොට දැන් සමහර වෙලාවට වෛද්‍යවරයාත් ප්‍රශ්නෙක ඉඳලා හරි මොකක් හරි පීඩන මොකද වාඩි වෙන්න බැරි වාඩි වෙන්න කියලා බැන්නොත් මොකද වෙන්නේ? එතකොට ඒ රෝගියා තවත් මානසික පීඩාවට ලක් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ රෝගියෙක් ආවම හැම වෙලාවෙම සමහර ළමයි ඉන්නවා. දැන් අපි වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මට හොඳට මතකයි මේක පිරිමි ළමෙක් ආවා. ඒ රෝගියා පැමිණුනේ මේ කොළඹ ඉඳලා. එතකොට යක්කල අපේ කැම්පස් එකේ රෝහලට යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලට මේ ළමයා සතියේ දෙසරයක් එනවා නූල් ගැට ගහ ගන්න. එතකොට මුල්ම අවස්ථාවේදී අපි බලනකොට මේ ළමයා මේ කොළඹ ඉඳලා යක්කලට එන්නෙත් හිටගෙන නැවත යක්කල ඉඳලා නූල දාගෙන කොළඹට යන්නෙත් හිටගෙන. මොකද රෝගියාට බස් එකේ වාඩි වෙලා යන්න බෑ. එතකොට ඒ රෝගියා බස් එක තුල දැන් සමහරලාට ෂීට් තියෙන වෙලාවක රෝගියා යනවා නම් කොන්දොස්තර මහත්තයා බනිනවා ඇති, අනිත් රෝගීන් බනිනවා ඇති. ඉතින් ඒ වගේ අපි දන්නේ නැහැ මේ රෝගීන් මොනතරම් පීඩාවට ලක් වෙනවද. ඒ හැමදේම සලකා බලලා අපි ප්‍රතිකාරය යොදන්න ඕනේ, අනුකම්පා කරන්න ඕන රෝග තත්ත්වයක් කියලා පැහැදිලිවම සඳහන් කරනවා. ඒ නිසා හැම දිනෙකම මෙවැනි රෝගීන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා මම උගලොන්ගෙන් ඉල්ලනවා. හොඳයි. ඉතින් දැන් බගන්ධරා රෝගියෙක් කොයි ආකාරයෙන්ද බලා කියා ගන්න ඕන කියලා මම හිතන ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් වෛද්‍යතුමිය ඔබට ලබා දුන්නා. ඉතින් අපි අපේ අභ්‍යන්තරයට ලබා ගන්න ආහාර පානවල පටන් ඒත් එක්කම ඖෂධ, අපේ ජීවන රටාව, ඒත් එක්කම පවුලේ අනෙක් සියලු දෙනා කොහොමද මේ වගේ රෝගියෙක්ට සලකන්න ඕනේ, මේ හැම දෙයක් පිළිබඳවම ඔබට හොඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් මේ දේවල් එක්ක තව කතා බහ කර මේ කළ යුතු ප්‍රධානම දෙයක් තමයි වෛද්‍යතුමිය මේ පෞද්ගලික පිරිසුදුකම කියන දේ නේද? අනිවාර්යයෙන්ම දැන් මෙවන් රෝගී තත්වයකට එවන් කාරණාවක් බලපානවා නේද පිරිසුදුකම? මේක මේ 100%ක් පෞද්ගලික පිරිසුදුකභාවය බලපාන රෝගී තත්වයක්. හේතුව තමයි මේ රෝගය මේ තුවාල හටගන්නේ නිරන්තරයෙන්ම ශරීරයේ අපිරිසිදු වෙන කොටසක. ඒ කියන්නේ ගුදමාර්ගයේ අවට ප්‍රදේශයේ අපි නිරන්තරයෙන්ම අපිරිසිදුවට ලක් වෙන මුඛයක්නේ. එතකොට මෙතන මුඛ ගුදමාර්ගයේ තියෙනවා, යෝනි මාර්ගයේ තියෙනවා, මුත්‍රා මාර්ගයේ තියෙනවා. එතකොට මේ හැම එකෙන්ම එක එක අපිරිසිදු ශ්‍රාවයන් ශරීරයෙන් බැහැර වෙන ස්ථානයක්. එතකොට මේ පෞද්ගලික පවිත්‍රතාවයේ නැත්තම් මේ පිරිසිදුව ඉන්නේ නැත්තම් යට ඇඳුම් පිරිසිදුව අඳින්නේ නැත්තම් ඊළඟට සමහර අය ඉන්නවා අද ඇඳපු කලිසමම හෙටත් අඳිනවා, ආයානිද්ද සතියකින් බැලුවම ඒත් ඒකමයි අඳින්නේ. උඩ ඇඳුම හෝදනවා යට ඇඳුම හෝදන්නේ.
මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා මේ විස බීජ ශරීරය තුර පැතිරෙන්න තියෙන ඉඩ වැඩි. පෞද්ගලිකව මේ දැන් අපි රෝගීන්ට උපදෙස් දෙනවා වැසිකිලි ගිය හැම වෙලාවකම මේ තුවාල මුඛ සබන් දාලා හොඳට සෝදන්න. සෝදලා බාහිරින් ආලේප කරන තෙල් වර්ග දෙනවා මේවා ගාලා තියාගන්න. ඊළඟට තුවාලේ ඇතුලේ තියෙන විස ඔඩුවනවල විශේෂත්වය ඒකනේ මේ තියෙන සිදුරෙන් අර ඇතුලේ තියෙන විෂ කොටස් සැරව කොටස් සියල්ලම එළියට අද්දව ගන්න ඕනේ අපි. එතකොට ඒ තුවාල මුඛය තුලින් නිරන්තරයෙන්ම ශ්‍රාවයන් එළියට වැగిරෙනවානේ. ඒ ඇතුලේ තියෙන අපද්‍රව්‍ය කොටස් තමයි එළියට එන්නේ. ඉතින් මෙතන පිරිසිදු කරලා තියාගත්තේ නැති වුණොත් වෙන්නේ අර ආසාදනයන් පැතිරිලා වෛරස් එහෙම නැත්නම් බැක්ටීරියා මොනවා හරි ආසාදනයන් දෙලීර ආසාදනයක් වෙන්න පුළුවන්. ඊළඟට රෝගියා මේක කසලා මේ තුවාල මෙත් මේව බලන්න බැරි තරම් අපිරිසිදු තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ එන්න රෝගියාව විඳවන එක. ඒ නිසා පුළුවන් තරම් පෞද්ගලික සනීප ආරක්ෂාව උපරිම තියාගන්න ඕනේ බගන්දරා රෝගී තත්ත්වයෙන් සුවපත් වෙන්න නම්. හොඳයි, දැන් පිරිසුදුකම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් ගොඩක් රෝගවලට. ඉතින් බගන්දරා රෝගයට අනිවාර්යයෙන්ම තමන්ගේ පිරිසුදුකම අත්‍යවශ්‍ය කාරණාවක් බව වෛද්‍යතුමිය පැහැදිලි කළා. දැන් ඒ වගේම මේ පරම්පරාවෙන් හරි එහෙම නැත්නම් ජානමය ලක්ෂණ මගින් හෝ මෙවන් රෝගයක් ඇති වෙන්න අවස්ථාවක් තියෙනවද, නැත්නම් ඒ දේවල් හේතුවක් වෙන්නේ නැද්ද? බගන්දරා රෝගී තත්ත්වයේදී නම් පරම්පරාවෙන් පැමිණෙනවා කියලා සඳහනක් වෙන්නේ නැහැ. නමුත් අර්ශස් රෝග තත්ත්වේ නම් පරම්පරාවෙන් පැමිණෙන්න පුළුවන්. ඒ වගේම දැන් තවත් සමහරු ඉන්නවනේ වැඩිතුමින්, දැන් තවත් රෝග තියෙන අය, කියන්නේ විශේෂයෙන්ම බෝ නොවන රෝග ගොඩක් දෙනෙක්ට තියෙනවා, අධික රුධිර පීඩනයේ දියවැඩියා වගේ රෝගී තත්ත්වයන්. එතකොට ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්ට බගන්දරා වගේ රෝගී තත්ත්වයක් ඇති වුණොත් එහෙම කෙනෙක්ට රෝගය නැති වෙන බලපෑම වැඩිද අර තියෙන රෝගත් එක්ක? ඒක පැහැදිලිවම වැඩි වෙන අවස්ථාවක් මම එකක් සඳහන් කරන්නම්. දියවැඩියාව රෝගී තත්ත්වයේදී ඔබ අහලා ඇති කොහොමද තුවාල සනීප වෙන්න කාලයක් ගත වෙනවා. හේතුව තමයි රෝගියාගේ රුධිරයේ පවතින සීනි මට්ටම වැඩි. සීනි මට්ටම වැඩි වීමත් එක්ක පිටස්තර ව්‍යාධි ජනක වෛරස් බැක්ටීරියා දිලීර වගේ ආසාදිතයන්ට මේක හොඳ මාධ්‍යයක්. මේකේ වර්ධනය වෙන්න ඒගොල්ලොන්ට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි දියවැඩියා රෝගීන්ට නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ තුවාල කරගන්න එපා, පුළුවන් තරම් තුවාල වෙන්න නොදී පරිස්සම් වෙන්න කියලා. ඉතින් දියවැඩියාව තියෙන රෝගියෙක්ට බගන්දරා රෝගය හැදුනොතින් වෙන දේ දැන් තේරෙනවනේ. මේ තුවාලවල තියෙන සුව කරගන්න අපිට තියෙන හැකියාව ඉතාමත් අඩු වෙනවා. මේ බගන්දරා රෝගීන් අතරිනොත් දියවැඩියාව සහිත බාගන්දරා රෝගීන් තමයි අපි ඉතාමත්ම අසාධ්‍ය ගණයට දාලා සලකන්නේ සුව කරගන්න අපහසු නිසා. නමුත් අපේ ශාර නූල් වලින් ඉතින් අපි හොඳ ප්‍රතිකාර තියෙනවා දියවැඩියාවේ සීනි මට්ටමත් පාන. එතකොට අපිට ප්‍රතිකාර යොදන්න වෙනවා රෝගියාගේ බාගන්දරා රෝගයට දෙන ඖෂධවලට අමතරව සීනි මට්ටම පාලනය කරගන්න යොදන ඖෂධවලටත් මුල් තැනක් දෙන්න වෙනවා. එතකොට ඒ ආකාරයට කරගෙන යන්න ගියාම මේ ප්‍රතිකාර පද්ධතිය තවත් දීර්ඝ වීමක් සිදු වෙනවානේ. ඒ නිසා මේ මොනවා හරි දීර්ඝ කාලීන ලෙඩ සඳහා ප්‍රතිකාර ගන්න, විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය මේ වගේ දේවල් වලට තවත් එක් රෝගී තත්ත්වයක් තමයි වකුගඩු ආශ්‍රිත ආබාධ. වකුගඩු රෝග තියෙන ලෙඩුන්ටත් අපිට වෙලා තියෙන්නේ අපිට හිතේ හැටියට රෝගියාට හැම ඖෂධයක්ම දෙන්න බෑ. එතකොට එයාගේ වකුගඩු වලින් මේවා පිරිසිදු වෙලා යන්නේ නැති නිසා එයාගේ වකුගඩු වලට තියෙන හානිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඉතාමත්ම අභ්‍යන්තරයෙන් යොදන ඖෂධ ප්‍රමාණය අඩු කරලා බාහිරින් යොදන ප්‍රතිකාරවලට විතරක් යන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා තවත් රෝගයක් එක්ක අපි ළඟට රෝගියෙක් වාර්තා වුණාම. නමුත් එහෙම වෙලාවේදී අපි කරන්නේ පුළුවන් තරම් එයාගේ අර අභ්‍යන්තරයට යොදන ඖෂධ වර්ග අවම කරලා බාහිරින් විතරක් යොදන ඖෂධ වර්ග යොදා ගනිමින්. මට මුලින් තව දෙයක් කියන්න අමතක වුණා, මෙවැනි රෝගීන්ට අපි දෙනවා අවගාහන. අවගාහන කියන්නේ මොකද්ද කියනවා නම් තුවාල සුව කරන, ඊළඟට තුවාලවල තියෙන සැරව ඉවත් කරන, තුවාල පිරිසිදු කරන, මාංශ ලියලවන ඖෂධ වර්ග තම්බලා ඒ තැම්බාගත් පිරිසිදු ජලයේ රෝගීන්ට මේ ගුද මාර්ගයේ අවට ප්‍රදේශයේ තෙමෙන පරිදි පැය භාගයක්වත් වාඩි වෙලා ඉන්න උපදෙස් දෙනවා. දැන් මෙහෙම වාඩි වෙලා ඉන්නකොට අපේ මේ ශ්වසන ක්‍රියාවලියත් එක්ක ගැඹුරින් හුස්ම ගැනීම සහ පිට කිරීම සිදු වෙනකොට අර
ඖෂධීය දියරයන් කුද මාර්ගය තුලට ඊළඟට තුවාල මුඛ තුලින් ශරීරය තුලට එහෙම ගමන් කරන්න පුළුවන්. ඒ ගමන් කිරීමත් එක්ක මේ තුවාල සුව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේ මොනවා හරි වෙනත් රෝගයකට ප්‍රතිකාර යොදන ගමන් ඉන්න රෝගියෙක් නම් අපි මේ අපේ ඖෂධය යොදාගෙන බාහිරින් කරන ප්‍රතිකාර පමණක් හෝ යොදලා මේ තුවාල සුව කරගෙන රෝගියාට නිදුක් භාවය ළඟා කරලා දෙන්න මොනයම්ම හෝ ක්‍රමයකින් අපි මේ උදව් කරනවා. ඉතින් ආයුර්වේදය කියන්නේ විශ්මිතයි. මේකේ ගුණ කියන්න බැරි තරම් වටින මේක මේ ආයුර්වේදය කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම බෙහෙත් හොඳම දෙයක්. අපේ නවීන තාක්ෂණය තාම දියුණු වෙලා නැහැ. දැන් බුදුදහම බොරු කියන නවීන තාක්ෂණය දියුණු වෙලා නැහැනේ. ඒ වගේ තමයි බුදුදහම වගේම බුදුදහමට ආසන්නෙම යන සහ බුදුදහමත් එක්ක එකට නිතරම එකට බැඳිලා පවතින වෙදකමක් තමයි අපේ ආයුර්වේද වෙදකම කියන්නේ. එතකොට මේ හැම දෙයක්ම ඉතාමත්ම වටින දේවල්, මිල කරන්න බැරි දේවල්. අපි තාමත් හොයනවා මේවා කොහෙන්ද ආවේ කොහොමද ආවේ කියලා. නමුත් මේ වටිනා ඖෂධ මගින් පුළුවන් මේ රෝගවලට හොඳ විසඳුමක් ලබා ගන්න. ඉතින් හරියට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්නවා නම් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගියෙකුට උනත් තමන්ගේ රෝග තත්ත්වය සුව කරගන්න හැකියාවක් තියෙනවා. හොඳයි. ඉතින් ඒ විස්මිත ආයුර්වේද වෙදකමින් කොහොමද මෙවන් රෝග සුව කරන්නේ කියලා තමයි අපි කතා බහ කළේ. දැන් වෙනත් රෝගයක් තියෙන කෙනෙක්ට කොහොමද බගන්ධරා රෝගය බලපාන්නේ කියලා අපි කතා කළා. දැන් ඒ වගේම දැන් බගන්ධරා රෝගය කෙනෙක්ට ඇති වෙලා ඒ හරහා තවත් රෝගයක් ඇති වෙන්න ප්‍රවණතාවය වැඩි වෙනවාද? ඒ කියන්නේ බගන්ධරා රෝගය කෙනෙක් තුළ තියෙනවා නම් ඒ කෙනාට මෙන්න මේ වගේ රෝග ටිකක් වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කියලා යම් කිසි දෙයක් තියෙනවද? නැත්නම් එහෙම ගැටලුවක් නැද්ද? ඔව්, එහෙම ගැටලු තියෙනවා. මම කලින් මේ ඔබතුමියත් සමග කරපු වැඩසටහනකදී සඳහන් කළා පුරුෂ මද සරුභාවයේ ආයුර්වේදයේ සඳහන් වෙන එක ශුක්‍ර දෝෂයක් ගැන, මුත්‍රපුරීෂ ශුක්‍ර දෝෂ තත්වය කියලා. ඒ කියන්නේ මේ බගන්ධරා රෝගය පැතිරීගෙන ගිහිල්ලා තියෙනවා එම රෝගියාගේ ශුක්‍රවහා ස්රෝතස දක්වා. එතකොට එතනින් ඒ රෝගියාගේ ශුක්‍රවහා ස්රෝතසේ තියෙන ශුක්‍රාණු සමග මේ මල කොටස් මුත්‍රා කොටස් කලවම් වෙනවා. ඒකත් එක්ක ඒ පුරුෂයාට හැකියාව ලැබෙන්නේ නැහැ දරුවෙක් බිහි කිරීමට ප්‍රමාණවත් හොඳ ශුක්‍රාණුවක් ජනනය කරන්න. ඉතින් මේක අසාධ්‍ය තත්වයක්, සුව කරන්න බැරි තත්වයක් විදිහට අපේ ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතින් ඉතාමත්ම අභාග්‍යම සම්පන්න තත්වයක්නේ. මොකද ඕනම පිරිමි කෙනෙක්ගේ මත බලාපොරොත්තුව තමයි කවදා හරි දරුවෙක් හදාගන්න එක. ඒත් මේකෙන් ඒ තත්වෙ එන්න පුළුවන්. එතකොට මේ තුවාල යෝනි මාර්ගය දක්වා පැතිරිලා ගියෝතින් වෙන්නේ යෝනිය හරහා මේ මල කොටස් මල පහ කොටස් ගමන් කරන්න පුළුවන්. එතකොට එතනින් ආසාදනයන් පැතිරෙන්න පුළුවන් ගර්භාෂයට, ඩිම්බ කෝෂවලට, ශ්‍රෝණි කුහරයේ තියෙන අනිකුත් කොටස්වලට, ඊළඟට මුත්‍රාශයට, මුත්‍රා මාර්ගයට, මේ වගේ මේ ආසාදන පැතිරෙන්න පුළුවන්. ඒක ද්විතීකව වෙන අවස්ථාවක්. ඒ කියන්නේ මේ වගේ වෛරස් කොටස්, එහෙම නැත්නම් බැක්ටීරියා වගේ ආසාදනයක් ඇතුළු වුණොත් ඒවා ශරීරයේ අභ්‍යන්තරයට පැතිරීගෙන ගිහිල්ලා අධික උණත් සමග මේ ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේවා වෙනත් රෝගයක් හටගන්න හේතුවක් වෙන්නේ ඒ ආකාරයට. හොඳයි. ඉතින් ඔබට වැටහෙනවා ඇති මෙවන් රෝගයක් තිබ්බොත් ඇත්තටම ඒක සාමාන්‍යයෙන් තමන්ගේ අනාගතයටම බලපාන කාරණාවක් වෙනවා. ඉතින් ඒ නිසා වඩාත් හොඳම දේ වෙන්නේ මෙවන් රෝගී තත්ත්වයන් අපිට හටගන්න හේතු මොනවාද කියලා විමසා බලලා ඒ හේතු ඔබ සිදු නොකර ඉන්න එක. අපි වෛද්‍යතුමී ඉතාමත් පැහැදිලිව ඔබට කියා දුන්නා මොන වගේ ආහාර රටාවක්ද, මොන වගේ ජීවන රටාවක්ද අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ විදිහට ජීවත් වුණොත් මං හිතන්නේ මෙවන් රෝගවලින් වළකින එක ඔබට වැඩි අපහසු වෙන එකක් නැහැ. ඉතින් බගන්ධරා රෝගය ගැන අපි බොහෝ දේවල් අද දවසේදී කතා බහ කළා. වෛද්‍යතුමිනී අවසාන වශයෙන් මොකක්ද කියන්නේ දැන් මෙවන් වූ රෝගයකින් වැළකෙන්න සහ දැන් බගන්ධරා රෝගේ පමණක් නෙවෙයි දැන් අර්ෂස් කියන්නේ මේ හා සමානව මීට ළඟින් යන රෝගයක්. දැන් එවන් වූ රෝගවලින් වැළකීලා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විදිහට ඉන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔව්,
මේක මම මුල ඉඳලම මේ වැඩසටහන ආරම්භ කරපු වෙලේ ඉඳලම මේ දිගින් දිගටම කිව්වා මම නැවත වාරයක් කියන්නම් නුසුදුසු ආහාර සහ විහරණ රටාවල් වලින් දැන් අපේ පොත්පත්වල විහරණ වර්ග ගොඩාක් තියෙනවා ඒව හැම එකම මම මෙතන සඳහන් කරන්න යන්නේ නමුත් අපි නුසුදුසු ආහාර වලින් වැළකීම ඊළඟට ගැස්සෙන වාහන නිතර සම්දෙන් සමහර අය බයිසිකලිය ගත්තම අර වලවල් වල දඩ ගාලා දාගෙන යනවා. එයාලට තේරෙන්නේ නැහැ මේකෙන් වෙන්නේ මොකද්ද කියන්නේ. සමහරලාට තවත් කෙනෙක් පිටිපස්සේ ෂීට් එකේ තියාගෙනත් මෙහෙම කරනවා. එතකොට ඒ අය නොදැනුවත්වයි මේ වලට වැටෙන්නේ. එතකොට යම්කිසි තැල්මක් ඇති වුණොතින් මොනවා හරි රියානතුරකින් එහෙම නැත්නම් පහර වැදීමකින් තැල්මක් ඇති වුණොතින් ඒක නොසලකා ඉන්න එපා. ඒ තැල්ම ඇතුලේ තුවාලයක් හැදෙන තැල්ම කියන්නේ ඇතුලේ තුවාලයක්. එතකොට මේ තුවාලෙට නිසි ප්‍රතිකාරයක් ගත්තේ නැති වුණොතින් වෙන්නේ ඒක ඇතුලේ තුවාලය පැසවලා මේ වගේ නාඩි ව්‍රණයක් හදාගෙන සැරව ටික එළියට ගමන් කරනවා. ඒ නිසා ඒ වගේ තැල්මක් ඇති වුණත් අවශ්‍ය සුදුසු ප්‍රතිකාරයක් ඒ අවස්ථාවේදී මේකට කරගන්න. මේ වගේ රෝගවලට මූලිකම හේතුව තමන් ඒ ඖෂධ හෝ ප්‍රතිකාර ලබාගත යුතු අවස්ථාවේ ලබා නොගෙන කල් ඇර ඇර හිටපු එකෙන් තමයි මෙවැනි අසාධ්‍ය තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. දැන් තරුණ ළමයි අපි ගාවට යොමු වෙනවා වෙඩින් එක ලං වෙලා. අනේ නෝනා මේක හොඳ කරලා දෙන්න වෙඩින් එක අහවල් දවස්. ඉතින් අපි එතකොට බලන්නකො ඒ ළමයින්ට තමන්ගේ ජීවිතේම අභාගයක්නේ. තමන්ගේ විවාහ ජීවිතය ගත කරන්න ගෙනියන්න මේගොල්ලොන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පිරිමි ළමයිතුත් එහෙමයි, ගෑනු ළමයිතුත් එහෙමයි. ඒ නිසා හැම වෙලාවකදීම මම රෝගීන්ගෙන් ඉල්ලන දෙයක් තමයි තමන්ට මොනවා හරි පොඩි හරි ආසාදනයක් අසනීපයක් මොනවා හරි වුණොතින් ඒක නොසලකා ඉන්නේ නැතුව ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වෙලා දැන් මෙනිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න එපා කියලා අපේ මේ කියමනක් තියෙනවනේ. අන්න ඒක තමයි මෙතනත් කියන්න තියෙන්නේ. මුලමදිම යම්කිසි රෝග ලක්ෂණයක් අපි හඳුනා ගත්තොතින් අපිට දැනෙනව නම් අපහසුවක් ඒකට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ලබා ගන්න ප්‍රතිකාර ලබා ගන්න එහෙම වුණොතින් ඒක මුලදිම ඉවර කරගන්න පුළුවන්. නමුත් කල් ඇර ඇර හිටියොතින් වෙන්නේ ඉතාමත්ම දරුණු සෝචනීය දුක්ඛිත තත්ත්වයකට රෝගීන් පත් වෙන්න පුළුවන්. ඉතින් හැම ලෙඩේම මෙහෙම නැහැ. නමුත් බහුතරයක් ලෙඩවලදී මේ කියපු කතාව ඒ විදිහටම තමයි වෙන්නේ. හොඳයි. ඉතින් අද දවසේ අපි කතා කළේ බගන්ධරා රෝගය ගැන. ඉතින් හොඳ පැහැදිලි අවබෝධයක් මේ රෝගය සම්බන්ධයෙන් ඔබට ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම වෛද්‍යතුමියත් සඳහන් කළා පොරවෙන් කපන්න තියන්න එපා, නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ. ඉතින් ඒ නිසා මේ රෝගවලින් වළකින්න අනිවාර්යයෙන්ම ආයුර්වේදයේ සඳහන් කර දෙන පරිදි හොඳ ජීවන රටාවක් ඔබ තුළ ඇති කරගන්න. ඉතින් ආයුර්වේදය තුළ මේ හැම රෝගයකටම විස්මිත ප්‍රතිඵල තියෙනවා, ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ආයුර්වේද ප්‍රතිකාර ඔබේ ජීවිතයට ගෙනෙන අපේ වැඩසටහනෙනුත් අපි නිරන්තරයෙන්ම මේ රෝග පිළිබඳව ඒත් එක්කම ඒ සඳහා කළ යුතු ප්‍රතිකාර පිළිබඳව කතා බහ කරන්නේ. හොඳයි. අද දවසේ වැඩසටහන නිමා කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබට අවස්ථාව තියෙනවා වෛද්‍යතුමියව සම්බන්ධ කරගන්න. මෙන්න මේ අපි සඳහන් කරන දුරකථන අංකයෙන් 071-31-60-601 ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද වෛද්‍ය ඉෂාරා පුෂ්පමාලි වෛද්‍යතුමියට. සුභ දවසක් කියලා ඔබට සමු දෙනවා. අපි ආයෙමත් දවසක ආයුබෝවන්. හොඳයි. එහෙමනම් හද දවසට අපේ වැඩසටහන නිමා කරනවා. එකතු වෙන ඊළඟ දවසේ ලැබෙන සඳුදාත් හරියටම උදෑසන 10 වෙද්දී ආයුර්වේද ප්‍රතිකාර ඔබේ ජීවිතයට ගෙනෙන්න අපි සූදානම්. එදිනටත් ගිහිල්ලා නම් සුබ දවසක්, වාසනාවන්ත දවසක් ඔබ හැම කෙනෙක්ටම. ආයුබෝවන්.